රසට ගුණට වගේම ලස්සන පාට පාටින් කෑම වේලක් හදාගන්න එක ගොඩ දෙනෙක්ට ලේසි කාර්යයක් නෙමෙයි විශේෂයෙන්ම පිටරටක ඉන්නකොට. ඉතින් අද මං හදපු කෑම වේලේ මේ ඔක්කොම කැරක්ටරිස්ටික් තියෙනවා කියලා හිතන නිසා ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා හිතුවා. මාළු කිරටු වේලා මැල්ලුම් හදලා අල තෙල් දාලා තක්කලි පිපිඤ්ඤයි සම්බෝලයක් හදලා ගත්තම හරිම ගුණයි රසයි වගේම කලර්ෆුල්. විවේකී සෙනසුරාද දවසක මේ කෑම වේල හදලා ඕගොල්ලන්ගේ පවුල ඇයටත් තිලබන. එහෙම නැත්තම් යාළු එක්කවම ඒගොල්ලන්ට සංග්‍රහ කරන්නත් මේක හොඳයි. මාළු කිරට හදන්න මං ගත්තේ ෆ්‍රෝසන් කිංෆිෂ්. කිංෆිෂ් ටිකක් අරගෙන පෙති කපලා කහ, මිරිස්, අමු මිරිස්, රම්පේ, කරපිංච, අමු තුන පහ, ලුණු සුදු ලුණු, ඒ වගේම ගොරක කැබලි කීපයකුත් දාලා වතුර ටිකක් දාලා නිපේ තියාගන්න. හොඳින් නිදීගෙන එනකොට ඒකට පොල් කිරි ටිකක් ඇඩ් කරලා තව ටිකක් වෙලා කිරි ටික පැහෙන්න ඇරලා බාගන්න. අල තෙල් දාන්න කවුරුත් දන්නවන්නේ තඹපු අලවලට ලුණු රවුමට කපන කරපිංච රම්පි කහ මිරිස් කෑලි මිරිස් මම නම් ගන්න සාමාන්‍යයෙන් කෑලි මිරිස් නැත්තම් නිකම් මිරිස්. ඊට පස්සේ හොඳට අත ගාල තෙල් පොඩ්ඩකට අබ ටිකක් දාලා යන්තම් කවලම් කරලා ගන්න. මැල්ලුම හදන්න ගත්තේ කේල් කොළ. කේල් කොළ වලට කහයි පොළොයි ලුණු ටිකකුයි අවශ්‍ය නම් පොඩි සුදු ලුණු ගෙඩියක් දාලා ඒකත් කොළපාටට තියෙන මලව ගන්න. තක්කාලි කිව්කම්බයි සම්බලි හදන්න කවුරුත් දන්නවනේ. ඉතින් මේ කෑම වට්ටෝරුව සුදු බත් එකක් එක්ක හරිම රසයි. පාට පාටින් තියෙන නිසා පොඩ්ඩොත් කන්න කැමති. ඒ වගේම තමයි හදිසියේ ගෙදරට ආව අමුත්තෙක්ට සලකන්න මේ කෑම වේල නරකම නැහැ. ඉතින් එහෙමනම් තවත් දවසක මේ වගේ රස කෑම වේලක් අරගෙන ඕගොල්ලෝ හමු වෙන්න එන්න. තවමත් මගේ ගමන නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ වීඩියෝ බලන්නත් ආස නම් දැන්මම ගමන නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න.